ොද ඇතිවරයා මුදල් ඇමතිතුමා එ එකතුවෙලා ඒකා බද්ධව කැබිනටත් පත්්‍රිකාව කිරිදිරිපත් කරනවා කැබිනට් එකට ලාස් ගෑස් සමාගම ලිට්‍රෝ සමාගම විසින් මිලදී ගැනීමට. ද මේක කවුරුත් දන්නවා මේකම ගජමිතුරන්ගේ ඩීල් එකක් කියලා. මොකද ලාස් ගෑස් සමාගම දැනටම මාජන බැංකෝටයි ලංකා බැංකොටයි හුපියල් බිලියන විසිතුනක නයක් තියෙනවා. ඒගේ ලොප් පාඩු විදින ආයතනයක්. ලිට්‍රෝ සමාගමට ගෑස් වෙළඳ පොලේ කොටස ත්තම සියට හැත්තය පහත්ම පාලනය කරන්නේ ලිට්‍ර සමාගම. කිසිම විට මේ පාඩුවෙලා බංකොලොත් වෙන්ඩ යන වෙන සමාගමක් මිලදී කෝටිගානත්දීලා ඒ තියන නටික ලිට්‍රෝ එක බාර්ගන්න ුවමනාවක් නෑ. ිට්‍ර ගම රියට වැඩ කරණවානන් මේ වෙළඳ පොළේ සීයට සී ආක්‍රමණය කරන්න පුළුවන්. එනිසා මේක ඩීල් එකක් බව පැදිලිව පේනවා. මෙතැනදී දැංවෙනකොට ලිට්‍රෝ සමාගමේ බෙදා හැරීමට සම්බන්ධ වෙන ආයතන ඒවාගේම විවිධ කණ්ඩායම් මේකට විරුද්ධව තමන් ලිපියක් ඉදිරිපත් කර තියනවා සභාපතිවරයාට. මේ වගේම මේ වගේ ඩීල් දාන්න අපේ ආණ්ඩුව තියෙන කාලේ. ඇතැම්මයි උත්සාහ කරල තිබුණා ලිට්‍රෝ සමාගම විසින් ලාස්ගෑස් සමාගම දෙදස් දහටේද පොහේද මිලදී ගන්න හැබැයි ඒ වෙලාවෙේද අප වෘතියේ සංගම් මේකට විරුද්දධුව අධිකරණයට ගිල්ලා. අධිකරණේ එදා ිට ස ගෘතිය සමිතිගිය පවරපු නඩුවට තීන්දුවක් දුන්න. මේක ඒ නඩු තීන්දුව නඩු තීන්දුවේ කියනවා. එම ලා් ගෑස් සමාගම මිලදී ගැනීම නතර කරන්න කියලා. එතෝට එදා අප නවත්ත පුද්යක්. මේ රජ ජාතික දේපල දේශය දේපල ආරක්ෂා කරන කියලා කියපු ආණ්ඩුව අදැවිල්ලා මේවත් ගජ මිතුරන් ඩීල්දාල තියන් රාජ්‍යායතන බංකලොත් කරන්න ලොකු කුමන්ත්‍රණයක් යන බව අපට පැදැදි.